අද අපිට අහන්න වෙන දේවල් එක්ක මට හිතුණා විෂාදය නම් ડિප්‍රෙෂන් කියන මානසික රෝගී තත්ත්වය ගැන ටිකක් කතා කරන්න ඕන කියලා. මෙම මානසික රෝගී තත්ත්වයන්ට මූඩ් ඩිසෝඩර්ස් කියලාත් කියනවා. ඉතින් හොඳින් අවධානයෙන් අහගෙන ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. විෂාදේ ඇති වෙන්නේ ඇයි? දුක නම් සිතුවිල්ල නිසා. දුක නම් චිත්ත වේගයේ සිතුවිල්ල නිසා විෂාදය නම් රෝගී තත්ත්වයට පත් වෙන්නේ ඇයි? සෙරොටොනින් නම් හෝමෝනේ ශරීරයේ අඩුවීම නිසා. සෙරොටොනින් වලින් ශරීරයට කරන්නේ මොකක්ද? එය ඔබේ මනෝභාවය පාලනය කරනවා. සෙරොටොනින් සාමාන්‍ය මට්ටමේ පවතින විට ඔබට ඔබ ගැන ආත්ම විශ්වාසයක්, වැඩි අවධානයක්, චිත්ත වේගීය වශයෙන් ස්ථාවර බවක්, ප්‍රීතිමත් හා සන්සුන් බවක් දැනෙනවා. ඒ වගේම අඩු සෙරොටොනින් මට්ටම මානසික අවපීඩනය සමග සම්බන්ධ වෙනවා. මේ සෙරොටොනින් යනු මනෝභාවයේ ආහාර රුචිය සහ නින්දට බලපාන තවත් හෝමෝනයක් වන අතර එය ස්නායු සෛල අතර පණිවිඩ හුවමාරු කරන ස්නායු සම්ප්‍රේෂකයක්ද වෙනවා. ඉතින් ඔබ දුකින් සිටින විට මේ සෙරොටොනින් නම් වූ හෝමෝනය සාමාන්‍ය මට්ටමට වඩා හුඟක් අඩු වෙනවා. මම ඇයි ඔයාලා එක්ක මේ හෝමෝනය ගැන මෙහෙම විස්තර කළේ? හේතුව විෂාදය ගැන කතා කරනකොට කවුරුත් විශේෂයෙන් මේ ගැන කතා කරන්නේ නැහැ. ඔයා ඔයාගේ සෙරොටොනින් මට්ටම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගන්න වෑයම් කරනවා නම් මේ විෂාදය නම් වූ රෝගී තත්ත්වයට ගොදුරු වීමේ සම්භාවිතාවේ හුඟක්ම අඩුයි. ආතතිය නැත්තම් ස්ට්‍රෙස් එක දීර්ඝකාලීනව තියෙන පුද්ගලයා තමයි කාලයක් එක්ක විෂාදය නම් ડિප්‍රෙෂන් කියන තත්ත්වයට නැඹුරු වෙන්නේ. සාමාන්‍යයෙන් ආතතිය නැත්තම් ස්ට්‍රෙස් එක අපි හැම දිනාටම තියෙන දෙයක්. ඉතින් දිගින් දිගටම ඔයා දුකෙන් ආතතියෙන් ජීවත් වෙනවා නම් ඔයාගේ තත්ත්වය භයානක වෙන්න ඉඩ තියෙනවා. දැන් ඔයා මේ දේවල් ගැන දන්න නිසා ඔයා දැනගන්න ඕනේ ඔයා දිගින් දිගටම දුකෙන් ආතතියෙන් තියෙන එක වළක්ව ගන්න. අපි දැන් බලමු විෂාදයේ තියෙන සායනික ලක්ෂණ මොනවද කියලා. දීර්ඝකාලීනව දුකෙන් සිටින බව පෙනීම. එනම් අධික තීව්‍රතාවයකින් සති දෙකකට වඩා වැඩි කාලයක් අකණ්ඩව දුක පැවතිය යුතුය. මෙවැනි අධික තීව්‍රතාවයකින් දුක දැනෙන කාලය අතරතුරදී මෝන්ගේ දෛනික වැඩ කටයුතු නවතින්න ඕනේ. නිරන්තරයෙන් ඇස්වල කඳුළු පිරුණු ස්වභාවයක් දක්නට ලැබෙනවා. මෝන් හුඟක් වේලාවට හුදකලාව සිටීම ප්‍රිය කරයි. ඔවුන්ට ඔවුන් තුළ අවධානය තබාගත නොහැක. ආහාර රුචිය අඩුයි. නමුත් කලාතුරකින් ආහාර රුචිය වැඩි අය හඳුනාගන්න පුළුවන්. ලිංගික තෘප්තියක්, ලිංගික ආශාවක් පෙන්වන්නේ නැහැ. මෝන්ගේ නිින්ද අක්‍රමවත් වෙනවා. පොඩි වැඩක් කරත් ඔවුන්ට මහන්සිය දැනෙනවා වැඩි. අතීතය පිළිබඳව පසුතැවිලි වෙනවා. වර්තමානය පිළිබඳව අසුභවාදීව දකිනවා. අනාගතය බලාපොරොත්තු රහිත ඉච්ඡාබංගත්වයක් දකිනවා. බොහෝ දුරට සියදිවි නැතිකර ගැනීමේ චේතනාවන්ට නැඹුරු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ලක්ෂණ වලින් අඩුම වශයෙන් ලක්ෂණ 6-7කට වඩා වැඩියෙන් පෙන්නුම් කරන්න ඕන ඒ පුද්ගලයාට විෂාදයේ ලක්ෂණ පෙන්වීමට. අපි දැන් බලමු ප්‍රතිකාර මොනවද කියලා. ඖෂධ ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් ඒ පුද්ගලයා විෂාදය නම් තත්ත්වයට දරුණු ලෙස භාජනය වෙලා නම්. නැතිනම්
උපදේශකයෙක් මාර්ගයෙන් උපදේශනයේදී ප්‍රධාන චර්යා ප්‍රතිකාර ආරම්භ කරන්න පුළුවන්. විෂාදය කියන රෝගී තත්වයට පත් වුණාට පස්සේ දීර්ඝ කාලයක් යනවා එයාගේ කලින් තිබූ එදිනෙදා චර්යා නැවත යථා තත්ත්වයට පත් කරගන්න. ඉතින් මම මේ ඔයාලට කියන්න හදන්නේ ඒ තැනට පත් වෙනකන් ඉන්න එපා. අපේ ජීවිතේ කොහොමවත් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ දේවල් වලින් අපිට දුක, කනස්සල්ල, කලකිරීම, තරහව ඇති වෙනවා. ඒවා ඉතාම සාමාන්‍ය දේවල්. ඒ නිසා ඒ දේවල් එක දිගට ඇදගෙන යන්න එපා. ඒ මැත්තේම ඉන්න එපා. සල්ලි තියෙන හෝ සල්ලි නැති. හොඳ ගතිගුණ තියෙන හෝ හොඳ ගතිගුණ නැති. ලස්සන හෝ අවලස්සනයි කියන මේ සෑම මිනිසයාටම එදිනදා ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ මූලිකවම හටගන්න ආතතිය නැත්තම් ශ්‍රිෂ්ඨත්වය අපි පාලනය කරගන්නේ කොහොමද? මම පුංචි අදහසක් දෙන්නම්. සතියට දවස් 7ක් තියෙනවා. මාසෙට දවස් 30ක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ දවස් ටික කළමනාකරණය කරගන්න අපේ එදිනෙදා වැඩත් එක්ක. ඒ කොහොමද? සතියකට බැලුවොත් ඔයාට පුළුවන් ස්විමින්, ඩාන්සින්, එක්සර්සයිස් වගේ ක්‍රියාකාරකම් සතියකට දවස් 3ක්වත් පැයක වගේ කාලයක් වෙන් කරගෙන ඒ මොහොත උපරිමයෙන්ම විඳින්න. වෙන්න ඕන එකම දේ ඔයාගේ ජීවන රටාවේ ඒකාකාරී බව නැතුව විවිධත්වයක් ඇති කර ගැනීමයි. ඒ වගේම රාත්‍රී නිින්දට පෙර හෝ පුළුවන් නම් උදෑසනත් අනිවාර්යයෙන්ම තමන් දන්නා භාවනාවක අඩුම ධර්ම පැය කාලයක්වත් නිරත වෙන්න. තමන් අදහන ආගමට අනුව ඒ කාර්ය සිදු කරගන්න ඕනට පුළුවන්. මට අන්තිම වතාවට කියන්න ඕන එකම දේ සහ මෙතන වැදගත්ම කාරණය කොහොම හරි සෙරටොනින් හෝමෝන මට්ටම ඔයා පාලනය කරගන්න දක්ෂ වෙන්න ඕන, බුද්ධිමත් වෙන්න ඕනේ. තමා ගැන සිහියෙන් හිටියොත් ඔයා දන්නවා ඔයා ඉන තත්ත්වය ගැන. එහෙනම් ඔයා දුකින් නම් ඔයාව සතුටු කරන, ඔයාගේ මුහුණට සිනහවක් ගේන යහපත් ධනාත්මක දේවල් වල ඔයා නිරත වෙන්න ඕනේ. ඒ වගේම මේ සායනික ලක්ෂණ තියෙන පුද්ගලයන් ගැන හැඟුණොත් ඔයා අනිවාර්යෙන්ම එයට උදව් කරන්න. ඒ අයට නොදෙනවත්තම. මොකද ඔයාට එයාගෙන් එළියට පිරිනදී විෂාදය තියෙන පුද්ගලයාට පැවසුවට වැඩක් නැහැ. ඒක එයා පිළිගන්නේ නැහැ. ඒ වගේම ඒ කෙනාගේ පෞරුෂයට හානියක් වෙනවා. තවත් දෙයක්, කිසිම වෙලාවක මේ වගේ ලක්ෂණ වලින් යුක්ත පුද්ගලයන්ට ඔබ පිස්සෙක් යයි බැන වදින්න එපා. ආමන්ත්‍රණය කරන්න යන්න එපා. ඔබට හැකිනම් ඒ කෙනාව තේරුම් අරගෙන උදව් කරන්න. මම හිතනවා මම හුඟක් දේවල් කතා කළා කියලා. ඉතින් පුළුවන් තරම් ඔයා ගැන සිහියෙන් ඉන්න පුරුදු වෙන්න. ධනාත්මකව සතුටින් ජීවත් වෙන්න. ස්තුතියි.